मनोविद्याव सतुट आश्रित टॉपिक अद मतृका मन तोरगते बहुदा बरदीट वटहा प्रश्न अधिकर गेतम आदर सह लिंगिक हंगीन रागन मेदक अतरतीन वेन समहराय मेदक पटल आदर हितने समधकम एतुले अतरम बलहम तिबलतीने लिंगिक बंदीम पितरा නැත්නම් සම්බන්ධතාවයක එක්කෙනෙක් ආදරය කරද්දී අනිත් කෙනාට මේක ලිංගික සම්බන්ධයක් විදිහට විතරක් පේන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් හිතන්න පුළුවන් ආදරය නැතුව ලිංගික බැඳීමක් විතරක් තියෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ලිංගික බැඳීමක් නැතුව ආදරය විතරක් තියෙන්න පුළුවන්ද? ඒ වගේම දෙදෙනෙක් අතර තියෙන සම්බන්ධතාවයේ කාලයත් සමග මේ දෙක අතර දෝලණය වෙන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ ගොඩක් වැදගත් දේවල් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ටික කාලයකට කලින් කමියුනිටි ටැබ් එකේ ඕගොල්ලන්ගෙන් අහපු ප්‍රශ්නකට ඕගලන් දීපු පිළිතුරු ආශ්‍රයනොත් අපි අද කතා කරනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම එකතු වෙන්න වීඩියෝ එකේ අන්තිම වෙනකම් නැදෙන්න කියලා ආරාධනා කරනවා. හරි. එතකොට මොකද්ද මේ රාගය සහ මොකද්ද මේ ආදරය? නැත්තම් මොකද්ද මේ ලස්ට් ඇන්ඩ් ලව් කියන දෙක අතර තියෙන වෙනස? ඉතින් සරලවම කියනවා නම් ලස්ට් නැත්තම් රාගය කියන එක ලිංගික හැඟීම් මත පදනම් වෙච්ච බැඳීමක්. ඒ කියන්නේ ඒක කියන්න පුළුවන් ෆිසිකල් කනෙක්ෂන් එකක් කියලා. ඒ කියන්නේ මේ බාහිර ශාරීරික බැඳීමක්. එතකොට ආදර නැත්තම් ලව් කියන්නේ එතනින් එහාට ගියපු ඉමෝෂනල් නැත්තම් ස්පිරිචුවල් බොන්ඩ් එකක්. ඒ කියන්නේ ආත්මීය නැත්නම් ආධ්‍යාත්මීය බැඳීමක් කියලා කියන්න පුළුවන්. අපි ජෛව විද්‍යාවට අනුව මේක දිහා බැලුවොත් මම ගිය සති වීඩියෝ එකේ කතා කරා වගේ මේ ලිංගික හැඟීම් මේ ලිංගික අවශ්‍යතාවයන් සහ මේ රාගය කියන එක ඇත්තටම අපිට දීලා තියෙන්නේ ඒ ලිංගික කටයුතු වල යෙදීම අපගේ වර්ගය බෝ කිරීම පිණිස අත්‍යවශ්‍ය කරුණක් නිසා. එතකොට ආදරය කියන හැඟීම අපිට දීලා තියෙන්නේ මොකටද? ඉතින් ආදරය කියන හැඟීම මේකටම සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මොකද අපි දන්නවා ආදරය පවතින්නේ මෙහෙම ප්‍රේමවන්තයන් අතර පමණක් නෙමෙයි. දෙමව්පියන් දරුවන් අතර, සහෝදර සහෝදරියන් අතර සහ යහළු යහළියන් අතර උනත් තියෙන්න පුළුවන් මේ හැඟීමකට තමයි අපි ආදරය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට තමන්ට හිතවත්, තමන් ළඟින් ඉන්න, තමන්ට ලබඳී කියලා කියන්න පුළුවන් ඕන කෙනෙක් වෙනුවෙන් වද වෙන ස්වභාවය, ඒගොල්ලන් ගැන හිතන ස්වභාවය, ඒගොල්ලන්ගේ දුකේදී දුක් වෙන ස්වභාවය, සතුටින් සතුට වෙන මේ ස්වභාවයට තමයි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වගේ ගති සහිත ඒ ගුණයට තමයි ආදරය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ආදරේ අර්ථ දක්වලා මම කලින් වීඩියෝ එකක් කරා. ඒක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් කොහොම හරි මේ ආදරය කියන හැඟීම ජෛව විද්‍යාත්මකව අපිට ලැබිලා තියෙන්නේ මේ විදිහට අපේ වටේ සිටින අනිත් අය ගැන සොයමින් බලමින් අපේ මානසික සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යෑමටයි. ඒ වගේම මනෝවිද්‍යාඥයන් විසින් මේ පිළිබඳ කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඇත්තටම මේ හැඟීම් දෙක ඇතිවන අවස්ථාවන් වලදී අපේ මොළය උත්තේජනය වෙන අන්දම සහ අපේ ශරීරයේ ඊට ප්‍රතිචාර දක්වන අන්දමත් ඇත්තටම හාත්පසින් වෙනස් කියලා. ඉතින් ඒ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් ශාරීරිකව අපිට මේ හැඟීම් දෙක දැනෙන විදිහ වෙනස්. ඒත් බාහිරින් බලන කෙනෙක්ට මේ දෙක හඳුනා ගන්න පුළුවන්ද? මොකද ආදර සම්බන්ධය පටන් ගන්නේදී බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ මේක ලිංගික සම්බන්ධයකට කොටු වේවි කියන එක නෙවෙයිනේ. ඉතින් සාමාන්‍යයෙන් එහෙම සම්බන්ධතාවයක් පටන් ගන්නේදී බලාපොරොත්තු වෙන්නේ දෙන්නට දෙන්නා ශක්තියක් වෙමින් දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන මේ ලිංගික තෘප්තියෙන් එහාට ගියපු සතුටක් සැනසුමක් මේ සම්බන්ධයෙන් ලැබෙයි කියලා තමයි මේ විදිහට ප්‍රේම සම්බන්ධතාව පටන් ගන්නෙ. ඉතින් එතකොට කොහොමද එහෙම සම්බන්ධකමක් අඳුනගන්නේ? මේ දෙක අතර පවතින මේ වෙනස පැහැදිලි කරන්න මම කරුණු තුනක් ගොනු කරගත්තා. ඉතින් ඒ ටික තේරුම් ගත්තොත් ඔයාට පුළුවන් වෙයි ඔයාගේ හැඟීම් වගේම ඔයාගේ පාර්ට්නර්ගේ හැඟීම් තේරුම් අරගෙන ඕගොල්ලන්ගේ මේ සම්බන්ධතාවය මේ රාගය මත පදනම් වෙච්ච එකක්ද නැත්නම් ආදරය මත පදනම් වෙච්ච එකක්ද කියන එක තේරුම් ගන්න. කාරණාංක 1. Lust is short term, love is long term. ඒ කියන්නේ මේ රාගය මත පදනම් වුණු ලිංගික බැඳීමක් කියන එක తాවකාලිකයි. ඉතින් ආදරය කියන එක සදාකාලිකයි කියන්න බෑ. ඒ වුණාට ආදරය කියන එක ඊට වඩා දීර්ඝකාලීනව බලපාන හැඟීමක්. ඉතින් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයකදී මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ මේ ලස්ට් නැත්නම් රාගය. ඒ කියන්නේ ඒ කෙනා ගැන මුලින්ම ඇතිවෙන ඒ ලිංගික ආකර්ෂණයත් සමග ඒ කෙනා ගැන ඇතිවෙන කුතුහලය, උනන්දුව වගේම යාව දිනා ගැනීමට ඇතිවෙන ඒ මොටිවේෂන් එක, ඒ ගැම්ම මේ හැම දෙයක්ම ඇති වෙන්නේ ලස්ට් එක නිසායි. ඒ ටික කාලයක් යනකොට මේ ඉනිෂියල් ස්පාර්ක් එක අඩු වෙලා යන පුළුවන්. ඒ කියන්නේ අර හනිමුන් ෆේස් කියලා කියන්නේ. ඉතින් කාලයත් එක්ක එක එකට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ටික කාලයක් ගත වෙනකොට මේ එක්සයිට්මන්ට් එක ටිකක් අඩු වෙලා යනවා. විශේෂයෙන්ම විවාහ වුණාට පස්සේ
වගේම විවාහුනේ නැතත් ලිංගික ඇසුරක් පැවතුනාට පස්සේ ටික කාලයක් යනකොට මේ එක්සයිට්මන්ට් එක අඩු වෙලා යන්න පුළුවන්. එතකොට හරිනම් වෙන්න ඕනේ මේ හැඟීම ඊට පස්සේ ආදරය බවට පරිවර්තනය වෙන එක. එහෙම වුණොත් තමයි මේ එක්සයිට්මන්ට් එක මේ පිබිදීම නැති වුණාට පස්සෙත් මේ සම්බන්ධකම ශක්තිමත් වෙ ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම වුණේ නැත්නම් අර ඉනිෂියල් එක්සයිට්මන්ට් එක අඩු වුණාට පස්සේ මේ දෙදෙනා අතර දුරස්භාවයක් ඇති වෙන්න පුළුවන්. තවදුරටත් මේ රිලේෂන්ෂිප් එක වැඩක් නැහැ මේකෙන් තෘප්තියක් නැහැ වගේ හැඟීමක් එන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැතුව අවුරුදු ගාණක් වුණත් සම්බන්ධතාවයක් ශක්තිමත්ව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ රාගෙන් එහාට ගියපු ආදරය කියන මේ ආත්මීය බැඳීමයි. ඉතින් අපි සමහර විට දකින්නේ වයසට ගිහිල්ලා වුණත් අත් අල්ලගෙන හැම සතුටින් ඉන්න ජෝඩු ඉන්නවා. ඉතින් ඒගොල්ලන් අතර බොහෝ විට පවතින්නේ මේ රාගය සම්බන්ධ නැති පිරිසිදු වූ ආදරණීය හැඟීමක්. අංක දෙක, love is what remains when last fades away. ඉතින් මේක ඇත්තටම සිංහල ලියන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒ වුණාට මේක පැහැදිලි කරන්න මම හිතනවා මේ සිංහල ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක තමයි මේ දෙක අතර තියෙන වෙනස. ඒ කියන්නේ ආදරය කියන්නේ ඇත්තටම රාගය පහව ගියාට පස්සේ ඉතුරු වෙන හැඟීම. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ අවුරුදු ගාණක් විවාහ ජීවිතය ගත කරාට පස්සේ දෙදෙනෙක් අතර පවතින හැඟීම තමයි ආදරය කියන්නේ. ඉතින් මේක තේරුම් ගන්න තව විදිහක් තියෙනවා. හිතන්න ඔයාගේ පාර්ණ පිළිබඳ, එයාගේ බාහිර ස්වරූපය පිළිබඳ ඔයා ගොඩක් කැමති යම් කිසි අංගයක් තියෙනවා නම් ඒ අංගය සදහටම වෙනස් වුණොත් ඔයාට තවදුරටත් එයාව ඒ විදිහටම පිළිගන්න පුළුවන් වේද? අපි හිතමු යම් කිසි ඇක්සිඩන්ට් එකකින් වගේ එයාගේ බාහිර පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම විකෘති වෙලා යන්න පුළුවන්. ඉතින් එහෙම එකක් වුණොත් ඔගොල්ලන්ගේ සම්බන්ධතාවයට ඒක මොන විදිහට බලපායිද? නෑ, එහෙම වුණත් කමක් නෑ, මම එයාට ආදරේ අපේ සම්බන්ධතාවයට ඒක බලපාන්නේ නෑ කියලා කියන්න පුළුවන් නම් අන්න ඇත්තටම එතන තියෙන්නේ පවිත්‍ර ආදරයක්. ඒ වගේම අපි හිතුවොත් යම්කිසි ඒ වගේ දෙයකින් ඒ කෙනාගේ ලිංගික හැකියාව නැති වෙලා ගියොත්, ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකකින් වගේ කොන්දට මාකර ඩැමේජ් එකක් වෙලා එයාට ඊට පස්සේ ලිංගික කටයුතු වල යෙදෙන්න බැරුව යනවා. එහෙම වුණොත් ඒ සම්බන්ධතාවය තව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වේද? ඒ කිසිම දෙයක් නැති වුණත් මම එයාට ආදරේ අපේ ආදරේ වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නම් අන්න එතනදී හිතන්න පුළුවන් ඇත්තටම ඒක රාගය මත පදනම් වෙච්ච බැඳීමක් නෙමෙයි, ඊට වඩා එහා ගියපු ආදරේ මත පදනම් වෙච්ච බැඳීමක් කියලා. අංක 3, lust is selfish, love is selfless. ඒ කියන්නේ රාගය ආත්මార్థකාමී, ආදරය පරార్థකාමී. මම කලිනුත් මගේ වීඩියෝස් වල කියලා තේනවා මම නම් හිතන්නේ ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දිනා ගන්න දෙයක් නෙවෙයි කියන එක. ඉතින් ඒ වුණාට රාගය මත පදනම් වෙච්ච බැඳීමක නම් කෙනෙක් තමන්ගේ අභිමානය, තමන්ගේ අවශ්‍යතාවයන් සහ තමන්ගේ තෘප්තිය පිළිබඳ සැලකිලිමත් වෙනවා බොහෝ විට අනිත් කෙනාගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවට වඩා. හැබැයි ආදරයකදී කෙනෙක් තමන්ට ලැබෙන දේ ගැන හිතනවට වඩා බොහෝ විට වද වෙන්නේ අනිත් කෙනා ගැනයි. ඉතින් අර ආදරය සම්බන්ධ වීඩියෝකෙදිත් මම කිව්වා වගේ සැබෑටම ආදරය කරන දෙන්නේ තමන්ට ලැබෙන දෙයක් නැති තැනකදී වුණත් අනිත් එක්කෙනාගේ සුවයම සතුටම පැතුවට ලිංගික බැඳීමකදී ඒක එහෙම වෙයි කියලා හිතන්න බෑ. ඉතින් ඕව තමයි මට හිතෙන විදිහට මේ ආදරය සහ රාගය කියන හැඟීම වෙන්වෙන් කරලා අඳුන ගන්න පුළුවන් මූලික ලක්ෂණ. ඉතින් ඔයගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක ගැනත් මේ විදිහට අරන් හිතලා බලන්න. ඉතින් සාමාන්‍යයෙන් හෙල්දි රිලේෂන්ෂිප් එකක් කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ දෙක අතර හොඳ බැලන්ස් එකක් තියෙන රිලේෂන්ෂිප් එකකට. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ දෙක වෙන්වෙන් වශයෙන් පවතින බැරිද කියලා. අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් ආදරය නැතුව රාගය විතරක් පවතින පුළුවන් කියලා අපි කවුරුත් දන්නවා. ඒකනේ මේ මුදල් වේදන් කළා වුණත් මේ ලිංගික අවශ්‍යතාවයන් පියවා ගැනීම සඳහා පමණක් සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් එතනදී ලැබෙන්නේ తాවකාලික ශාරීරික වින්දනයක් විතරයි. එතන ආදරය කියන දේ නැහැ. ඒත් රාගය බිඳුවක්වත් නැතුව ආදරය පවතින්න පුළුවන්ද? මෙන්න මේ කරුණ පැහැදිලි කරන්න තමයි මම ඔයගලංගෙන් කාලෙකට කලින් කමියුනිටි ටැබ් එකේ ප්‍රශ්නයක් ඇහුවේ. එතනදී මම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ විවාහ වෙලා ඉන්න අයට. ඉතින් විවාහ ජීවිතය තුළ ඔයගලන් ඔයගලන්ගේ ලිංගික සම්බන්ධතාවයන් ගැන තෘප්තිමත්ද කියන එක තමයි මම ඇහුවේ. ඉතින් මේකට ලබා දෙන පිළිතුර තමයි මේ තියෙන්නේ. මෙතනදී 64% කියලා තිබ්බා
ඔව් ලිංගික ජීවිතය ගැන තෘප්තිමත් ඒකෙන් සතුටක් ලැබනවා කියලා. ඉතින් ඒක හොඳයි. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ නැහැ කියපු අයගේට යොමු වෙන කලින් මම අන්තිම කණ්ඩායමට යොමු වෙනවා. 14ක් වෙන මේ පිරිස කියලා තිබ්බේ ලිංගික තෘප්තිය ගැන මට හැඟීමක් නැහැ කියන එක. ඒ කියන්නේ මට ඒක අදාළ නැහැ වගේ තමයි මේකෙන් අදහස් කරේ. ඉතින් විවාහ වෙලා ඉන්න කෙනෙක් මෙහෙම හිතන්න හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. සමහර විට ඒගොල්ලන් විවාහ වෙලා දැන් ගොඩක් කල් වෙන්න පුළුවන්. දරුවන් හදලා දරුවන් හැමත් උස්මහත් වෙලා දැන් ටික කාලයක් ගිහිලා නිසා ඇත්තටම ඒ සම්බන්ධතාවය තුල මේ රාගය කියන එක හීන වෙලා දැන් එතන ආදරය විතරක් පවතින සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ දැන් මේක long term relationship එකක් නිසා මේ initial excitement එක ගිහිල්ලා ඒ වුණත් ආදරය මත පදනම්ව ඒගොල්ලන්ට ප්‍රීතිමත් තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ සමාජයේ තව පිරිසක් ඉන්නවා සුළු පිරිසක් වුණත් සමහර අය ඉන්නවා කතා බහ කරලා දෙදෙනාම තීරණය කරනවා ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය තුළ මේ විදිහේ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සමාජයට ආගමික හේතු මත නිසා වෙන්න පුළුවන් නැත්නම් වෙන යම් හේතු මේකට බලපාන්න පුළුවන්. ඉතින් බ්‍රහ්මචාරී ජීවිතයක් කියලා කියන්නේ මේ වගේ ජීවිතයකට. ඉතින් එතනදිත් ඒ දෙන්නම කතා බහ කරලා ඒ අවබෝධයෙන් එහෙම තීරණයක් ගත්තොත් එතනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. රාගය නැති වුණත් ඒගොල්ලන්ගේ ජීවිතෙත් ආදරය පවතින්න පුළුවන්. ඒගොල්ලන්ටත් සතුටින් අවබෝධයෙන් ඒගොල්ලන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මේ කෙනෙක් මට ලිංගික තෘප්තිය අදාළ නැහැ කියලා කියද්දි ඒගොල්ලන් අනිවාර්යයෙන්ම කල්පනා කරලා බලන්න ඕනේ ඒගොල්ලන්ගේ පාට්නර්ට අනිත් කෙනාටත් ඒක එහෙමමද කියලා. මොකද තමන්ට ඒ අවශ්‍යතාවය නැතුණාට අනිත් කෙනාට ඒ අවශ්‍යතාවය තියෙනවා නම් තමන්ගෙන් ඒ කෙනාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැත්නම් එතන අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි දෙදෙනම ඉන්නේ මේ අවබෝධයෙන් නම් දෙදෙනම ඉන්නේ මේ තීරණය නම් එතන කිසිම ගැටලුවක් ඒගොල්ලන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් 22ක සැලකිය යුතු කණ්ඩායමක් කියලා තිබ්බා. ඇත්තටම ඒගොල්ලන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ තෘප්තියක් සතුටක් නැහැ කියන එක. එතකොට මොකද කරන්නේ? එහෙම වුණත් මේගොල්ලන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ඉතින් එතනදී එහෙම පුළුවන් හෝ එහෙම බෑ කියන මටවත් වෙන කාටවත් බෑ. ඉතින් මේ ප්‍රශ්නෙට ඔයාගේ පිළිතුරත් මේ නැහැ කියන එක නම් එතනදී ඕගොල්ලන්ගේ සම්බන්ධතාවය සහ ඔය දෙන්නා ගැන හිතලා බලලා මේ සම්බන්ධකම ඉස්සරහට ගෙනියනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් ඕගොල්ලන්ටමයි. මොකද මම අර කලින් කිව්වා වගේ රාගය නැතුව ආදරය පවතින පුළුවන් කියලා කිව්වට ඒක එහෙම සාර්ථක කරගන්න පුළුවන් දෙදෙනාගම ඒ අවබෝධය තිබ්බොත් විතරයි. එහෙම නැතුව මේ විවාහය තුළ එකිනෙක විතරක් තමන්ගේ ලිංගික අවශ්‍යතාවන් සපුරා ගනිද්දී අනිත් එක්කෙනා තෘප්තියක් ලබන්නේ නැතුව දුකින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ හැඟීම් යටපත් කරගෙන ඉන්න හැදුවට හැමෝටම ඒක කරන්න ලේසි කාරණාවක් නෙවෙයි. ඒ වගේම එහෙම කරන්න උත්සාහ කරද්දී ඒක පසුවට විවිධ මානසික ගැටලු විදිහට එළියට එන්න පුළුවන්. ඒ වගේම මෙහෙම අවස්ථාවන් වලදී එහෙම අය වෙන අනියන් සම්බන්ධතාවයන් වලට එහෙම යොමු වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ අනියන් සම්බන්ධතාවයන් ඇති වෙන්න හේතු වෙන කාරණා පිළිබඳවත් අපි කලින් වීඩියෝ එකක් කරා. ඒකෙත් link එක මම description box එකේ දාන්නම්. ඉතින් කොහොම හරි මේ වගේ දේවල් වලට පෙළඹලා තමන්ගේ ජීවිතේ විනාශ කරගෙන නැත්තම් මේ රහසිගත ජීවිතයක් ගත කරනාට වඩා මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන කෙනෙක්ට මට නම් කියන්න තියෙන්නේ කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේ සහකරුව සහකාරියත් එක්ක මේ පිළිබඳව ඕපන්ලි මේ පිළිබඳව හොඳින් කමියුනිකේට් කරන එක හොඳින් කතා බහ කරන එක. තමන්ගේ රුචි අරුචිකම් තමන්ගේ හැඟීම් තමන්ගේ අවශ්‍යතාවයන් හංගන්නේ නැතුව තමන්ගේ පාර්ට්නර්ට ඒ දේවල් කියන්න. මොකද සමහරවිට මේ ඔයගලන්ගේ විවාහය තුළ ඔයගලන්ගේ ලිංගික සම්බන්ධතාව තුළ ඔයා තෘප්තියක් ලබන්නේ නැහැ කියන එකවත් ඒක නා දැනගෙන ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවක මේ විදිහට ඕපන්ලි මේ පිළිබඳව කතා කරන්න පුළුවන් නම් ඒකට විසඳුමක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් එහෙම කතා බහ කළා වුණත් මේකට විසඳුමක් හොයාගන්න බැරි වුණොත් ඉතින් එතකොට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. කෙනෙක් කියන්න පුළුවන් මට ඒ ලිංගික තෘප්තියට වඩා මගේ මේ විවාහය පවත්වාගෙන යාම වැදගත්. මොකද එයා ඇත්තටම හොඳ සැමියෙක්. මම එයාට ඇත්තටම ආදරෙයි. ඉතින් මේක සුළු දෙයක්. මේක නැති වුණාට කමක් නැහැ. අපේ විවාහ ජීවිතයට ඒක බලපාන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා කෙනෙක් කියනවා නම් එමනම් මේ කරුණ අමතක කරලා දාලා ඔයගලගේ විවාහ ජීවිතේ අනික් කරුණු ගැන හිතලා ඒත් සාර්ථක ජීවිතයක් ගත කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්.
ඉතින් ඒ විදිහට හිත හදා ගන්න බැරි නම් මට කියන්න තියෙන්නේ එතකොට නම් තියෙන එකම විසඳුම තමයි වෙන් වෙන එක. මොකද මේ විදිහට හිත යටින් විඳවමින් ජීවිතය ගත කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඕව තමයි රාගය සහ ආදරය පිළිබඳ ඕගොල්ලන්ගේ කතා කරන්න මං හිතපු කාරණා. ඉතින් මේ පිළිබඳ ගොඩක් අයට ගැටලු තියෙනවා කියලා මං දන්නවා. ඉතින් ඕගොල්ලන්ට යම් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා මං විශ්වාස කරනවා. තවත් ගැටලු තියෙනවා නම් මට යොමු කරන්න පුළුවන්. මගේ Facebook සහ Instagram pages වල links තියෙනවා. ඒවට ඇවිල්ලා මට මෙසේජ් එකක් දාන්න පුළුවන් ඔයගලගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඉතින් මේ විදිහට ඔයගලන්ට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් ලබා දෙන්න. ඒ වගේම ඔයගලගේ වටිනා කමෙන්ට් එකක් පල්හැන් සඳහන් කරන්න. එහෙමනම් අපි තවත් දවසක හමු වෙමු මේ වගේම වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.